තාවකාලිකව විරාමයක් ලබාගත් Cubase mixing video series එකේ අලුත් වීඩියෝ එකක් අරගෙනයි මම දැවිලා ඉන්නේ. අද ඊටම short and sweet video එකක් අද කියා දෙන්නේ bass guitar එක කොහොමද process කරගන්නේ කියලා. ඉතින් මම bass group channel එක solo කරගෙන තියෙනවා. අපි bass line එක පොඩ්ඩක් අහලා බලමු. මම බේස් ට්‍රැක් එකට අදාළ channel settings window එක open කරගන්නවා. මුලින්ම මම compressor එකක් add කරගන්නවා. මම ratio value එක ටිකක් වැඩි කරගන්නවා. දැන් threshold value එක adjust කරගමු. Attack value එකත් පොඩ්ඩක් වැඩි කරගමු. මම auto makeup button එක off කරගන්නවා. දැන් මම makeup knob එක වැඩි කරලා gain reduction එක control කරගන්නවා. හොඳයි ඊළඟට අපිට EQ එකක් පාවිච්චි කරලා resonant frequencies cut කරගන්න පුළුවන්. ඉතින් drums process කරන්න කියලා දුණු වීඩියෝ එකේ ඒ ගැන මම පැහැදිලි කළා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මෙන්න මේ හරියේ මට පොඩි අවුලක් දැනෙනවා. ඒ නිසා මම මෙතන frequencies ටික cut කරගන්නවා. ඊළඟට hertz 180 වගේ අගයක් තුල මම frequency boost එකක් කරගන්නවා. ඒ වගේම low cut filter එකක් මම add කරගන්නවා. දැන් මම add කරගන්නවා saturation effect එකක්. Saturation එකකින් අපේ bass line එකට අමතර harmonics add කරලා bass sound එක තවදුරටත් bright up කරලා දෙනවා. මම මෙතනින් tube saturation කියන එක ගන්නවා. මම දැන් bass line එක play කරන ගමන් මේ knobs එහාට මෙහාට කරකවනවා. හොඳයි Cubase mixing video series එකේ මේ වීඩියෝ එකට කලින් කරපු වීඩියෝ එකේ මම කියා දුන්නා drums කොහොමද process කරගන්නේ කියලා. ඉතින් දැන් අපි drums ටික process කරලායි තියෙන්නේ. මම අපි process කරගත්ත bass guitar එකත් එක්ක drums ටික දැන් එකට අහලා බලමු. අපිට බලන්න පුළුවන් කොහොමද මේ instruments දෙක blend වෙලා තියෙන්නේ කියලා.
ඉතින් මම කලින්ම කිව්වනේ අද ෂෝට් ඇන්ඩ් ස්වීට් වීඩියෝ එකක් ගන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.